අත්දැකීම කියන්න. එකෙක් කෙනාව පිළිගන්න නෑ, ඇක්සෙප්ට් කරන්න. මෙතන ස්වාමිෂ මහත්යව නැත්නම් වම් මත පපුවට තියලා ඔබේ දකුණු මත ඉහළ රුස්වන්න. යවන්නේ බලන්න. ඊටදී අය යවන්න. දැන් ස්පර්ශ කරන්න. ඕල් කොහේ ඉන්නද ස්පර්ශ කරන්න. මේ මොහොතේ හදවතින් ස්පර්ශ කරන්න. ඔබට පුළුවන් ඕන මෙලස් කරන්න. ඔබට පුළුවන් ඕන සුවපත් කරන්න. හැබැයි ඒ සුව කරන්න පුළුවන් වෙන්නේ ඔබ සමාව දුන්නොත් විතරයි. Forgiving love. ඔබේ දරුවන්ට දෙන්නයි යන්නේ මහා ඵලය දැන්
ඔබ දෙදෙන අල්ලගත් අයිති කරගත්ත බලය තැන් දෙන්නයි යන්නේ. හිමින් සීරුවේ අත්දකරන්න ස්වාමීන් වහන්සේ තුළ මම ආරාධනා කරනවා මේ මොහොතේ පුංචිතුවේ පුංචි පුතේ ඔබේ තාත්තලකට එන්න අම්ම වන්දි වෙන්න. ඒ දෙන්න දැන් දුර්වල චරිතයක් නෙවෙයි, ඔබේ අම්මයි තාත්තයි මේ මොහොත වෙනවල ප්‍රබල චරිතයක් වෙලා ඉවරයි. පරමිත චරිතයක්. ඒ තාත්ත ගවල මුඩුසුමක් තියෙනවා. ඒ වරුදු ගානාවල ඉස්සර ඔබව හදපු ඔබේ අම්මගේ කුස ඇතුලේ හදන්න ඔය තාත්ත 10ක වුණා. ඒ මුඩුසුම තියෙනවා, ඒ බලය තියෙනවා, ඒ ස්පිරිතුව තියෙනවා. ඉන්සා ඔබට අනුකූලතාව. You are going to receive a new life. The Lord is good all the time and he has a great plan for you. Don't worry, not for your discussion. He knows what to give, how to give and when to give things for you. So we don't say that no one comes to the door. And today, today is the day. And look at our son. And I can't get up there. Dr. Nipo Kualaganda. දරුවෝ ටිකක් දෙකේ මල්ල ගන්න තාත්තගේ බබු. ඔබට තේරෙනවා තාත්තගේ හද ගැස්ම තේරෙනවා අද අත් දෙකේ මල්ලගෙන බලන්න. ඒ තාත්තගේ හද ගැස්ම අත්තරම් දෝනි අත්තරම් පුතේ තාත්ත ගැස් දෙක චුට්ටක් වෙලා බලාගෙන ඉන්න. ඔබ ඕලෙම කරන කාලේ ගොඩාක් වෙලා මහන්සි වෙලා පොත්තික බැලුවා. ඔබේ ඇස් දෙක පොඳ දෙක තුරු බැලුවා. හැබැයි මේ තාත්තගේ ඇස් දෙක ඔබට දුන්නා. මේ තාත්තගේ ඇස් දෙක මේ තාත්තගේ ශක්තියයි ඔබට දා දුන්නේ. ඔබ කිව්වදේ තාත්තගේ ඇස් දෙක බලාගෙන තාත්තේ කොඩාක් ස්තුති මම බලාගත්තට ඇස් දෙක වගේ මම බලාගත්තා. තාත්තගේ ඇස් දෙක වගේ මම බලාගත්තා. මං සමහර වෙලාවට මුරන්න වුණා තාත්තේ. පොඩි කාලේ මතකයිද ලුලු ලුලු කියාගෙන ගියා. මතකයිද පුතේ ලුලු ලුලු කියාගෙන හදේ තියාගෙන ගියේ ඔය තාත්තා. හැබැයි තාත්තගෙන් දැන් චුටක් නැතිලා ඔබ දෙවියන් දැන් මේ දුවගේ පුතාගේ නළලට
හොඳ හුස්මක් ඔබ අරගෙන දිවින්න. හොඳ හුස්මක් අරගෙන දිවින්න. එහෙනම් අත්තර පුතාල දුවලා තාත්තව පද කළ තුරුළු කර ගන්න බලන්න. උත්තර බදා ගන්න. උත්තර බදා ගන්න. කිටි කිටියේ කිටි කිටියේ බදා ගන්න. ඔබට දැනවද? ඔබට දැනවද මේ තාත්තගාව පුංචි කාලේ ඔබ තුරුළු කරගත්ත බලේ තාම තියෙනවා. ඒ ශක්තිය තාම තියෙනවා. ලෝකයේ ඕන තැනක ඉඳ තුරුළු කරගෙන බලන්න තාත්තගාවේ හම් වෙන ශක්තිය ඔබට හම් වෙන්නේ නැහැ. ඒ තාත්තගාවේ හම් වෙන බලය ඔබට හම් වෙන්නේ නැහැ. ඒ තාත්තගාව තියෙන දිවිය ඔබට හම් වෙන්නේ නැහැ. ඒස දෙකින්ද ගන්න. හිතමුදින්ම තද කරලා අල්ල ගන්න. ඉල්ල ගන්න. ඇදලා ගන්න. තාත්තගෙන් උරලා ගන්න බලය. තාත්තේ පිටත ගන්න. දුවේ පුතේ ඔබ පිටත ගන්න. තාත්තගේ දෙන්න තාත්තට දෙන ජීක. ඇහැ ෆයු. මම ඉන්නවා තාත්තේ වා වෙනුවේ. බල වෙන්න එපා. මම ඉන්නවා වෙනුවේ. අදෝ කොම වැඩ පැත්තක දාලා අම්මා ආවා. හිරුට ආදරේ
ඇති අම්මකට වහගෙන ඉන්නකො සමහර වෙලාවලට අම්මට පැනන ඇති අම්මගේ ඇස්සලින් කඳුළු වැහෙද්දී ඒ අම්මව විඳිනවා පුතේ අම්ම ඔබට සමාව දුන්න පුතේ ඒ අම්මට ඔබ සමහර වෙලාවට අත උස්සර ඇති හදවතින්ම පතන්න ඒකටත් වෙනවමයි අයිති කරගන්න
අම්මා පතන කල ඒ සැලෑවක් වන්නේය. අම්මා සිටන කල ඒ මහා දිවියක් වන්නේය. අම්මල හිටන්න ගත්තම එතන ස්පිරිතුවක් ගොඩනැගෙනවා. ඒ සයිලන්න ශුද්ධත්ව වර ප්‍රසාදය ඉල්ලන්න ගත් පව දිවයි පව දහනයිටි ඉල්ලන්න මේ මුහුදේදි දරුවෝ වෙනුවෙන් සොල්වන් සිටින්න දැනවා. ඒ මහා ශක්තිය මේ මුහුදේදි දෙනවා. කැමති දෙයක් පතන්න දැන්හිමින් සියදුවේ ඔබේ පුතාව දුව තද කරලා කිටි කිටිය තුරුළු කරගන්න. කිටි කිටිය තුරුළු කරගන්න හොඳට තද කරගන්න. අත් දෙකම දාලා තුරුළු කරගන්න. තද කරලා අම්මා වල්ල ගන්න. තාත්තා අම්මා තාත්තා වද්දා ගත්තා වගේ අම්මා වල්ල ගන්න. තද කරලා අල්ල ගන්න. තද කරලා උඩරිම තද කරන්න. මේ හදවතින් අම්මව තාත්තව තද කරන්න. ඔබේ ජීවිතේ ඕන තරම් ඉල්ල ගන්න. ඒගොල්ලන් දාව තියෙනවා ඒ බලය. ඔබ මෙච්චර කල් ගත්ත නැති බලය. මෙච්චර කල් ඉල්ල ගත්ත නැති ශක්තිය. ඒ ගාව තියෙනවා. එයා ගාව තියෙනවා. එස ඉල්ල ගන්න දැන්. අතල ගන්න ඒක. හදවතින් හදවතට ස්පර්ශ වෙලා. හෘද ස්පන්දනේ ස්පර්ශ වෙලා. ඉල්ල ගන්න. දැන් පිටත ගන්න. අම්මගේ පිටත ගන්න. Thank you අම්මේ. මම ජීවත් කෙරෙව්වා. මට හද ලොකු උපතක් හම්බ වුණා. අදයි ගෙදර යන්නේ අයි ජීවත් වෙන්න. මම මැරෙලා වගේ හිටියේ. මට අම්මා ඕන වුණා අම්මේ. මට මගේ තාත්තා ඕන වුණා. මට හිතා දෙන්නවා යාද හම්බ වෙලා. එහෙනම් අතර ඉන්න. තාත්තා නැගිටින්න. තුන් දෙනාම නිකට බදා ගන්න. ළංගෙලා බදා ගන්න තුන් දෙනාම. තදක ගල්ල ගන්න තුන් දෙනාම. තදක ගල්ල ගන්න. කොල කාරේ තුරුළු කරගන්න. ඔබේ පුතා ඔබේ දුවව තුරුළු කරගෙන කියන්න. අද මේ පාසල ඇතුලේ අපිට අලුත් ජීවිතයක් හම්බ වුණා. අලුත් බලයක් හම්බ වුණා. අලුත් ආදරයක් හම්බ වුණා. යුවල කාරේ අපි එකතු වෙච්ච මහා බලගත මොහොත. පෞල කාරේ නාය ස්ථාපිත වෙච්ච මොහොත. මේස ස්වාමීන් වහන්සේගේ කැමති දෙයක් ඉල්ලන්න. තුරුළු කරගෙන දෙවියන්ගෙන් ඉල්ලන්න. දෙදෙනෙක් දෙදෙනෙක් වාගේ නාමයේ නෙදුවන්නේද? කෙටන මම ජීවමානව ජීවමානයි.